नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु श्रद्धावंत पिंगतुनी अपि सीलु देना बुदुरजानन वहांसेगे धर्मय श्रवणे किरीम तुलिं देन देनगिन तीयनवा अपि विशाल करदरेक पैतलिच्ची पिरिसाक कुमाद्दे करदरे ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් විශාල ගමනක් සංසාරේ අපි ගමන් කරනවා. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ මේ සංසාරයේ කියන ගමනේ ආරම්භක කෙරවලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගම් සංසාරේ ආරම්භක කෙරවලක් පනවන්න බෑ. ඒ කියන්නේ පටන් ගත්ත තැනක් පේන්නේ නෑ. ඒ තරම් දීර්ඝ කාලයක් අපි මේ ඉපදෙමින් මැරෙමින් යනවා. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් එනකොට මොකද්ද කරදරේ? ඒ තමයි සතර අපාය හරහා තමයි අපිට මේ ඉපදෙමින් මැරෙමින් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි ඔන්න මේ ජීවිතේ ඔන්න දැන් මනුස්ස වෙලා ඉන්නවා. කලින් ජීවිතවලත් අපි එහෙනම් මනුස්ස වෙලා ඉඳ ඇති. එහෙනම් අනාගතෙත් අපි මැරිලා ගිහිල්ලා මනුස්ස ලෝකෙම එයි එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි විග්‍රහ කරලා බලනකොට අපිට තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා. සංසාරේ වැඩිපුරම කෙනෙක් ඉපදෙමින් මැරෙමින් එනකොට උපදින්නේ කොහෙද? සතර අපාය තමයි වැඩිපුර උපදින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර අපාය මහ ගෙදර කරගෙන කිව්වා ජීවත් වෙන්නේ. මේ ලෝක සත්ත්වයනේ සතර අපාය මහ ගෙදර කරගෙන. දැන් මහ ගෙදර කියන්නේ දැන් මේ පින්වුතුන් මේ වැඩසටහන් ඉවරලා ගෙදරට යනවා. කෙනෙක් රස්සාවට ගිහිල්ලා හපවෙන කොහෙද? ගෙදරට. ඒ වගේ මනුස්ස ජීවිතයට දැන් අපි ආවා මේක ඉවරෙච්ච ගමන් බොහෝ අයට යන්න තියෙන්නේ මහා ගෙදර වූ සතර අපායයි. ඒ කියන්නේ මැරිච්ච ගමන් ගිහිල්ලා කොහෙද උපදින්නේ? ඒක පෙරේත ලෝකේ. පෙරේත ලෝකේ ඉපදිලා අවුරුදු දහස් ගණන් කෑම බීම නැතුව සෙමසොටු ආහාරයට ගනිමින් වැසිකිලි වලවල් වල එහෙම නැත්නම් කාණු වල බොහෝ දුකසේ ජීවත් වෙනවා. පෙරේතේ බවට පත් වෙනවා. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ ගිහිල්ලා ආත්ම භව සිය ගණනක් දහස් ගණනක් ඒ තිරිසන් ලෝකේ සත්තු වෙලා ඉපදෙමින් මැරෙමින් ඒ ලෝකෙම ඉපදෙමින් යනවා. සමහරට මුහුදේ මාළුවෙක් වුණොත් සෑහෙන කාලයක් කල්ප ගණනාවක් මුහුදේ මාළුවෙක්ම තමයි. මාළුවෙක් කියලා ඉන්නවා ආයෙ මැරෙනවා ආයෙ එතනම උපදිනවා. ඒ වගේම නිරේ කියන භයානක ලෝකෙ ගිහිල්ලා උපදිනවා. ඒ වගේම අසුර ලෝකෙ කියනේ සතර අපායට අයිති ලෝකෙ ගිහිල්ලා උපදිනවා. මෙන්න මේකේ සතර අපාය මහා ගෙදර කරගෙන තමයි ලෝක සත්‍යයට යන්න වෙලා තියෙන්නේ. ඒක තමයි අපි පැටලලා තියෙන විශාල කරදරේ. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා තමයි පින්වතුනි අපිට කියලා දෙන්නේ මෙහෙම දෙයක් මේ ලෝකේ සිද්ධ වෙනවා. ඉපදෙමින් මැරෙමින් අපි මේ විශාල ගමනක් එනවා. ඒකෙදි සතර අපාය කියලා දෙයක වැටි වැටි තමයි යන්න සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණොත් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේ අපි පැටලිලා ඉන්න මේ කරදරෙන් නිදහස් වෙන්න. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විතරයි පුළුවන් ඒ දේ කරලා දෙන්න. වෙන කිසිම දෙයකින් ඒක කරන්න බෑ. එතකොට දැන් අද අපි මේ සූදානම් වෙන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී අපිට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ. මේ ජීවිතේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ටිකක් හරි තේරුම් ගත්තොත් ඒ ධර්මයේ තියෙන මේයි කියලා අපිට වැටහුනොත් අපි ලොකු ආසනාවන්ත පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේම ලොකු ලාභයක් අත්කරගත්තු පිරිසක් බවට පත් වෙනවා. දැන් ඒකට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද මේ අංගුත්තර නිකායේ තුන්වන පොත්වහන්සේගේ තියෙනවා සූත්‍රයක් කෝසල සූත්‍රය කියලා. එතකොට මේ කෝසල සූත්‍රය ශ්‍රවණය කරද්දී ඔබට තේරෙයි අපි කුමක්ද අවබෝධ කරන්න ඕන. අපි මේ ලැබපු දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේදී
අපි මේ කරන නොයෙක් වැඩ කටයුතු අතර අපි අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු ධර්මයක් තමයි මෙහි සඳහන් වෙන්නේ. එතකොට මේ ධර්මය අපි යම් විදිහකින් තේරුම් ගත්තොත් අපිට තේරෙනවා මේ ලෝකේ පවතින ස්වභාවය. ලෝකේ පවතින ස්වභාවය තේරුම් ගත්තොත් අපි මේ ලෝකේ පවතින ස්වභාවයට මූණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. නැත්තම් ලෝකේ පවතින ස්වභාවය තේරුම් නොගත්තොත් ඒ ලෝකේ පවතින ස්වභාවය යම් දවසක අපිට එනකොට අපි කරා එනකොට අපිට ඉතුරු වෙන ශෝකය විතරයි. දුක විතරයි. කනගාටුව කඳුල විතරයි. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ මෙසේමයි කියලා යම් කෙනෙක් තේරුම් ගත්තොත් අන්න ඒ කෙනාට මේ ලෝකේ පවතින මේ අනිත්‍ය ස්වභාවය අපේ ජීවිතවල තියෙන සැබෑ ස්වභාවය අපි කරා එනකොට අපිට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි ඒ ධර්මය අවබෝධ කරලා තේරුම් අරගෙන අපිට ඒ වටිනාම සම්පත ওই ධර්මයේ ලැබෙන සෙනෙහස එහෙම නැත්නම් ධර්මයෙන් ලැබෙන ආරක්ෂාව අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වතුනි මේ සූත්‍රය දේශනා කරනකොට එක් සමයක ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනයේ නම් වූ අනේ පිඬුසිටුතුමාගේ ආරාමයේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉන්නකොට ඒ පසේ නදී කොසල් කියන ඒ රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. මෙහෙම වාඩි වෙලා ඉන්නකොට ඒ රජුරුවන්ගේ රාජපුරුෂය දුවගෙන ආවා. ඇවිල්ලා කිව්වා රජු ළඟට ඇවිල්ලා කනට ලං වෙලා කිව්වා රජතුමනි දේවයන් වහන්සේ මල්ලිකා දේවිය කලුරිය කළා. කවුද මල්ලිකා දේවිය කියන්නේ? කොසල් රජුරුවන්ගේ අගබිසව. දැන් එයාට මොකද වෙලා තියෙන්නේ? මරණයටපත් වෙලා. දැන් මේ පණිවිඩය ඇවිල්ලා රජතුමාට කිව්වා. දැන් මොකද උනේ? එකපාරටම රජතුමා ධර්මයේ එහෙම තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. ඒක කිව්වා විතරයි රජ්ජුරුව ගොඩාක් දුක් වුණා. හිත නොසතුටු වුණා. ඊට පස්සේ සිරුර පහත් කරලා මූණ යටිකුරු කරගෙන දැන් කල්පනා කරන්න පටන් ගත්තා. හරි දුකක් ඇති වුණා. එකපාරටම තමන්ගේ දේවිය කලෝරිය කළා කිව්වහම දැන් මූණ පල්ලෙහාට හරවගෙන හිටියා. ගොඩාක් දුකටපත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැක්කා. දැකලා ඉවරලා කිව්වා ඒ දුකටපත් වෙච්චි සිරුර පහත් කොට මූණ යටට හරවාගත්තු කල්පනා වැටහීම් සහිතව ඉන්න ඒ කොසල් රජුරවන්ට මෙන්න මෙහෙම කිව්වා. මහරජතුමනි, මේ ලෝකේ ඉන්න ශ්‍රමණයෙකුට වේවා, එහෙම නැත්නම් බ්‍රාහ්මණයෙකුට වේවා, දෙවියෙකුට වේවා, මාරයෙකුට වේවා, බ්‍රහ්මයෙකුට වේවා, වෙන ඕනෑම කෙනෙකුට වේවා, මේ ලැබිය නොහැකි කරුණු පහක් තියෙනවා. කරුණු කීයක් තියෙනවද? මේ ලෝකේ කිසිම කෙනෙකුට ලැබිය නොහැකි කරුණු පහක් දෙන. ඉතින් මේ කරුණු පහ ඉතාම ලස්සනට බුදුරජාණන් වහන්සේ ඒ තේරුම් කරලා දෙනවා. ඒ කරුණු පහ ඒ කොසල් රජුරන්ට තේරුම් කරලා දුන්නට පස්සේ දුක ඒ තේරුම් ගන්නවා මෙහෙම එකක් තමයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා. දැන් අපිටත් මේ කරුණු පහ අනිවාර්යයෙන්ම ට මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපේ හිතවත් අය මැරෙන්නේ අනාගතේ. මැරෙනවා. දැන් ඔබගේ හිතවත් අය සමහර විට නෑදෑයෝ හිතමිතුරු ගොඩාක් ආදරය කරපු අය මීට කලින් මැරෙන්න ඇති. අනාගතේ ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. එතකොට එහෙම සිද්ධ වුණාට පස්සේ අපිට කොසල් රජුරු වගේ දැන් නම් කොසල් රජුරු වගේ වැටහිම් රහිතව ඉන්නෝනේ කෑ ගහලා අඬනවා. හිතා ගන්න බෑ අයියෝ මැරුණා කියලා. ඊට පස්සේ එක පාටම අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් අපේ හිතවත් කෙනෙක් ඥාතියෙක් මැරුණා කියලා නැත්නම් මරණයට පත් වුණා කියලා අපිට පණිවිඩය ආපු ගමන් වැටහිම් රහිත වෙනවා. කල්පනාව නැති වෙනවා. සමහර අයට කල්ලන්ති දාලා වැටෙනවා. කොච්චර ඒ දුක දරා ගන්න බැරිද කියලා කියන්නේ සමහරු මොකද කරන්නේ ජීවිතේ තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා. ඒ තරමටම මේ ස්වභාවයට කෙනෙකුට මූණ දෙන්න අමාරුයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි තේරුම් අරගෙන තිබුණොත් අන්නේ අවස්ථාවේදී අපිට ඒ අවස්ථාවට මූණ දෙන්න පුළුවන්. ඉතින් මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ මේ කෙනෙකුට ලෝකේ මේ ලබන්න බෑ කියනවා. එකක් තමයි ජරාජීර්ණ වන ස්වභාවයට පත්වන දෙය ජරාජීර්ණ බවට පත්වෙන්න එපා කියලා මේ ලෝකෙ කිසි කෙනෙකුට ලබන්න බෑ කිව්වා. මොකක්ද? ජරාජීර්ණ වෙලා යන ජීවිතේ ජරාජීර්ණ වෙන්න එපා. ජරාජීර්ණ වෙනවා කියන්නේ වයසට යනවා. වයසට යන ජීවිතේ වයසට පත්වෙන්න එපා කියලා අපිට ඒක ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ජරාජීර්ණ ජීවිතය විතරක් නෙමෙයි. ඒ අනිත් එක තමයි මේ රෝග වැළඳෙන ස්වභාවයට අයත් දෙය. රෝගී බවට පත්වෙන දේ එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ කිව්වා. ඊළඟ එක තමයි මැරෙන ස්වභාවයට අයත් දේ මැරෙන්න එපා.
මරණයට පත් නොවේවා කියලා ලබන්න බෑ කිව්වා. අනිත් එක තමයි නැසෙන ස්වභාවයට අයත් දේ නොනැසේවා කියලා ලෝකයේ කිසිම කෙනෙකුට ලබන්න බෑ කිව්වා. ඒ වගේම ගෙවි යන දේ, ෂේ වෙලා යන දේවල් එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ කිව්වා. දැන් කාරණා කීයක් කිව්වද? පහක් කිව්වා. එකක් තමයි වයසට යන ජීවිතේ, ජරාවට පත් වෙන ජීවිතේ එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. අනිත් එක රෝගයට පත් වෙන ජීවිතේ, රෝග පීඩා හැදෙන්න එපා කියලා ලබන්න බෑ. අනිත් එක තමයි මරණයට පත් වෙන දේ, මරණයට පත් වෙන්න එපා කියලා එහෙම ලබන්න බෑ. අනිත් එක තමයි ගෙවි යන ස්වභාවයට, නැත්නම් ෂේ වෙන ස්වභාවයට අයිති දේ එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. ඒ වගේම නැසෙන වෙනසෙන ස්වභාවයට අයිති දේ, ඒව කවදාවත් නොනැසී තිබේවා කියලා මේ ලෝකේ ඉන්න කිසිම මිනිසෙකුට, මේක තියෙනවා මේ ලෝකේ ඉන්න කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, මිනිසෙකුට, කිසිම කෙනෙකුට ඒක ලබන්න බෑ. එහෙනම් මේ ලෝකේ ඉන්න සියලු දෙනාට මේ දේ සිද්ධ වෙනවද නැද්ද? සියලු දෙනාට සිද්ධ නැහැ. කියන්නේ සියලු දෙනාම වයසට යන ස්වභාවයෙන් යුක්තයි, ඒක වෙනවමයි. සියලු දෙනාම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි, ලෙඩ වෙනවමයි. සියලු දෙනාම මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි, සියලු දෙනාම මරණයට පත් වෙනවා. අපිට අය සියලු දේවල් නැසී වෙනසී යන, ඡේ වෙලා යන දේවල් නැසී වෙනසී යනවමයි. ඒ වගේම ගෙවි යන ස්වභාවයට ඇති දේවල්, ඡේ වෙලා යන දේවල් ඡේ වෙලා යනවමයි. එහෙනම් ඒ කාරණා පහ මේ ලෝකේ කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. හැබැයි ලෝකයේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කොමක්ද? අපි නම් කවදාවත් වයසට යන්න එපා, අපි නම් ලෙඩ වෙන්න එපා, අපි නම් මැරෙන්න එපා, අපිට අයත් තියෙන දේවල් විනාශ වෙලා යන්න එපා, නැති වෙලා යන්න එපා කියලා ලෝකේ ස්වභාවයක් තියෙනවා. එහෙම තමයි මිනිස්සු හිතන්නේ. ඊට පස්සේ එහෙම හිතනකොට මොකද වෙන්නේ? හැබැයි ඒක හිතුවට හිතුව පමණින් එහෙම වෙන්නේ නැහැ. ලෝකේ ස්වභාවය තමයි ඒක එහෙම වෙනවා. එතකොට ඒක ලෝකයේ ස්වභාවය එහෙම වෙනකොට මේක නොසිතන මිනිසාට මොකද වෙන්නේ? අර ගෙවි යන ස්වභාවයට අයිති දේවල් ගෙවිලා යනකොට, වයසට යනකොට, ලිඩ වෙනකොට, මරණය තමන් ඉදිරියට එනකොට, තමන්ගේ තියෙන දේවල් නැසී වෙනසී යනකොට අන්න ශෝක කරනවා, කලන්ති දානවා, හඬනවා, වැළපෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකෙදි කියලා දුන්නා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ලෝකේ. ඒ කියන්නේ අසෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. අසෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියලා දීපු ධර්මය අහලා නැහැ. එහෙම දෙයක් දන්නෙත් නැහැ. සමහරට අහලා තියෙනවා, මේක හිතට ගිහිල්ලා නැහැ. එහෙම කෙනාට මෙන්න මෙහෙම වෙනවා. කොහොමද? ජරා ජීර්ණ වෙන ස්වභාවයෙන්ටපත් වෙනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැති කෙනා වයසට යනවා. වයසට යනකොට, ජරා ජීර්ණ වෙනකොට මොකද කරන්නේ? එයා කල්පනා කරන්නේ නැහැ දැන් මෙහෙම මේක සිද්ධ වෙන දෙයක් කියලා. ඒයි දන්නේ නැහනේ. එයා හිතනවා දැන් මේ මට මොකද මේ වෙන්නේ වයසට යනවා. එහෙම කල්පනා කරලා ඔන්න දැන් මෙයා මේක මාහට පමණක් වෙන දෙයක් නෙමෙයි කියලා එයා එහෙම හිතන්නේ නැහැ. මේක මටම දන්නේ නැහැ මෙහෙම වෙන්නේ. දැන් එහෙම හිතෙන්නේත් නැහැ. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ එයා මෙන්න මෙහෙම කල්පනා කරනවා, හඬා වැළපෙනවා. ඊට පස්සේ කලන්ත දානවා, ශෝක කරනවා, පපුවේ අත් ගහගෙන අඬනවා, මුලාවටපත් වෙනවා. ඊට පස්සේ කෑම කණ්ඩත් එයාට බැරි වෙනවා. ඊට පස්සේ කය විරූපී වෙනවා. තමන් කරන වැඩ කටයුතු අඩාල වෙනවා. ඊට පස්සේ එහෙම වුණාට පස්සේ එයාගේ සතුරු ඉන්නවා නම් එයාලා සතුටු වෙනවා. ඉතින් මිතුරෝ ඉන්නවා නම් එයාය දුක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මයේ අහලා නැති කෙනාට සිද්ධ වෙන දේ ඕක. දැන් අපි ගමු සාමාන්‍යයෙන් ඔන්න ධර්මයේ එහෙම තේරුමක් නැති අය වයසට යනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වයසට යන ස්වභාවය නිරන්තරයෙන් සිහි කරන්න කිව්වා. ඇයි නිරන්තරයෙන් සිහි කරන්න කිව්වේ? මේ ස්වභාවයට අපි ඒ නිරන්තරයෙන් සිහි, මේ හිත කැමති නෑ මේක ස්වභාවයෙන් මේ වයසට යන එක කැමති මේ හිතන්න. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිතර නිතර හිතන්න. නිතර නිතර හිතනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මේක හිතට කාවදිනවා. දැන් ධර්මයේ තියෙන්නේ හිතට පුරුදු කිරීමට. දැන් කයට මේක දෙන එකක් නම් බෙහෙත් වලින් හරි දෙන්න පුළුවන්. නමුත් හිතට පුරුදු කරන්න තියෙන කුමක් තුළින්ද? සිතුවිලි තුළින්. එහෙනම් සිතුවිලි තුළින් පුරුදු කරන්න නම් අපිට ඕනේ ඒවා හිතලා හරිනවද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හිතුවොත් තමයි ඒකට නියම බෙහෙත හම්බෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර ඨාන කියන සූත්‍රයේදී නිතර හිතන්න කිව්වා මම වයසට යන කෙනෙක්. මම මේ ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඒක නිතර නිතර හිතනකොට එයා වයසට යන්න යන්න මොකද වෙන්නේ? එයාට තමන්ගේ ජීවිතේ, දැන් අපි හිතමු මේක නිතර හිතන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අසෘතවක් පුතඥයෙක්.
වයසට යන ස්වභාවය. දන්නෙත් නෑ ඒක වයසට යනවා කියලා දන්නවා. නමුත් ඒක මේ තමන්ට වෙනවා කියලා එහෙම හිතට කාවැදිලා නෑ. ඔන්න එයා වයසට යනවා. ඔන්න ගිහිල්ලා බලනකොට කණ්ණාඩි ඉස්සරහට මොකද වෙන්නේ? කෙස් ගහක් සුදු වෙලා තියෙනවා දකිනකොට හිත කඩාගෙන වැටෙනවා. අහෝ මේ මොකද උනේ? ඊට පස්සේ හොරෙන් මේක හිමීට වටපිට බලලා ගලවලා දානවා. දැන් එතනින් බේරුණාද? නෑ, තව මාසෙක ඉඳන බලනකොට තව දෙකක් විතර පැහැයිලා. හිමීට ඒකත් ගලවනවා. ඊට පස්සේ ගලවලා ඉවර කරන්න බෑ. ඊට පස්සේ පාට කරනවා. එහෙම තමයි ලෝක ස්වභාවය. එතකොට එහෙම කළාට පස්සේ ඒ මොකද කරේ? ජරාවටපත් වෙන දේ හංගනවා. එතකොට අවබෝධයක් කරා යයිද? අවබෝධයක් කරා යන්නේ නැහැ. කවදා හරි දවසක් එයාට එනවා ඒක හංගලා ඉවර කරන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? හඬා වැළපෙනවා. ශෝක කරනවා. මේකේ තියෙනවා කලන්තේ දානවා. පපුවටත් ගහගෙන අඬනවා. ඊට පස්සේ අර තමන්ගේ පරණ තරුණ කාලේ ගත්ත ෆොටෝ දිහා බල බල හූලන දැන් කවුරු හරි පේනවා මේ දැන් මම මෙහෙම වුණාට ඉස්සර මෙහෙමයි කියලා පරණ එක පේනවා. ඒ තරමට අපේ හිත කැමති නෑ මේ වයසට යන ස්වභාවය අපිට වෙනවා කියලා ඒක තේරුම් ගන්න. ඉතින් ඒක නිසා තමයි අපි මේ සංසාරේ මෙච්චර දුර ආවේ. එහෙනම් අපිට මේ ජීවිතේදී හොඳ පණිවිඩයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුලකුමක්ද? අපි එක එක කෙනා තේරුම් ගන්න ඕන අපි එක එක කෙනා වයසට යනවා කියලා. එහෙම තේරුම් ගන්නකොට පින්වතුනි එයාට කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවත් කියලා කියන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා. දැන් ධර්මයේ ශ්‍රවණය කරද්දී තමයි යාට අහන්න ලැබෙන්නේ මේ ස්වභාවයක් තියෙනවා වයසට යන. ඒක ලෝක ස්වභාවයක්. කිසිම කෙනෙකුට ඒ ලෝක ස්වභාවයෙන් ගැලවෙන්න බෑ. අන්න එහෙම කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කල්පනා කරනවා. එහෙනම් මම කොහොම කෙනෙක්ද? වයසට යන කෙනෙක් එහෙම හිතනවා. එතකොට ඒක හිතන්න ඕන වයසට ගියාට පස්සේද? නෑ නෑ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආහපු දවසේ ඇහිති දවසේ ඉඳන් එක හිතන්න ඕන. නැත්නම් ගොඩාක් අය හිතන්නේ අපි මේක මේ සිල් ගන්න ඕන, ධර්මයේ පුරුදු කරන්න ඕන වයසට ගියාම කියලා. හැබැයි වයසට යනකොට යනකොට මේක තේරුම් ගන්න සමහරට සත්‍යයේ කල්පනා ශක්තිය නැති වෙන්න පුළුවන්. සමහරට එයාට මේ ගොඩාක් අය අකුසල් වලින් සමහරට තරුණ කාලේ අකුසල් කළා, අකුසල් වලින් හිත වෙහිලා තියෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් ඒ තරුණ දැන් මේක තේරුම් ගන්න පුළුවන් අවුරුදු 7 ඉඳන් අවසාන මොහොත මරණයටපත් වෙන්න අවසාන මොහොත ඉන්න කෙනා දක්වා මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කෙනා ධර්මය ඇහිච්ච ගමන් හිතන්න පටන් ගන්න ඕනේ නම් මමත් වයසටපත් වෙන කෙනෙක්. දැන් ඒ හිතන කතාව ඇත්තද බොරුද? සත්‍ය. ඒක තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය පළවෙනි එක දුක්ඛාර සත්‍ය. එහෙනම් සත්‍ය හිතන්න සත්‍ය කරා අපි යොමු වෙනවා. එහෙනම් නිතර හිතන්න ඕන මොකද්ද? මම වයසට යන කෙනෙක්. එහෙම හිතන කෙනා ඒක හිතන හින්දාද වයසට යන්නේ? හිතන හින්දා වයසට යනව නෙමෙයි. ඒක තමයි ලෝක ස්වභාවය. එතකොට ලෝක ස්වභාවය එහෙමනම් අපි ඒක තේරුම් ගන්න ඕන මෙහෙම දෙයක් කියලා. ඔන්න අපි හිතමු මෙහෙම සුතවත් ආරසාවකෙක් ඉන්නවා. එයා ඔන්න හොඳට කල්පනා කරනවා මම වයසට යන කෙනෙක්. එයා දවසක එයාගේ රූපේ බලනකොට කණ්ණාඩියෙන් හරි කොහෙන් හරි දකිනවා කෙස් ගහක් ඉදිලා තියෙනවා. මොකක් කල්පනා වෙයිද? එයාට හිතෙනවා මෙන්න මම සිහි කරපු දේ දැන් මට සිද්ධ වෙලා. එහෙනම් මම දැන් මේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව සම්පූර්ණ සත්‍යයක්. මෙන්න දැන් මම ටික ටික වයසට යනවා කියලා තේරෙනවා. ඊට පස්සේ එයා තව තවත් මොකද කරන්නේ? දැන් මම වයසට යනවා. තව තවත් පින් කරනවා. තව තවත් එයා සීලය ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. තව තමත් භාවනා කරනවා. ඇයි? එයා දන්නවා වයසට යෑම දැන් ඔබ දන්නවා ඇතිනේ අර එක රජ කෙනෙක් නේද? කෙස් ගහක් සුදු වෙනවා දැකලා රජකම අතහැරලා යනවා තපස් කරන්න. දැන් බලන්න මේ ප්‍රඥාවන්තය. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අපේ ලෝක ස්වභාවයට අයිති මේ වයසට යන ස්වභාවය නිතර හිතන්න කිව්වා. එහෙම හිතනකොට වයසට යන ජීවිතේ වයසට යන ස්වභාවයෙන් යුක්තයි කියලා එයාට අවබෝධ වෙනවා. අන්න ඒක නේ පපු දැන් වයසට යනවා දැක්කහම හැම රැලි වැටෙනවා දැක්කහම දත් ටික ටික හෙල්ලිලා වැටෙන්න ලං වෙනකොට අපේ ඒ ශරීරයේ හැම රැලි වැටෙනකොට කලබල වෙනවද? කලබල වෙන්නේ එයා දන්නවා මෙන්න ලෝක ස්වභාවය. ඒ කෙනාට කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. එහෙනම් අපි ඇති කරගන්න ඕන කොමක්ද? අන්න ඒක. දැන් වෙන කිසිම ආගමක මේක උගන්වනවද? කිසිම ආගමක උගන්වන්නේ නැහැ. කිසි අනිත් ඒවා කියන්නේ කොහොම හරි රූපේ රැක ගන්න. මේක නැත්තම් දෙවියන් වහන්සේ කෙනෙක්ගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ විදිහට යාඥා කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක හිම ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ. ඔබ හිතන සත්‍ය ස්වභාවය. මොකද සත්‍ය ස්වභාවය බලවෙන් නේක ජරාවටපත් වෙන ජීවිතේ ජරාවටපත් වෙන්න එපා කියලා අපිට එහෙම ලබන්න බෑ.
එහෙනම් ජරාවට පත් වෙන ජීවිතේ ජරාවට පත් වෙනවා කියලා අපි සත්‍ය කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරනකොට පින්වතුනි මොකද වෙන්නේ? කාලයක් යනකොට අපිට ඒක තේරෙනවා. ඇයි ඒක දකින්නේ කාතුලින්ද? තමා තුලින්. දැන් තමා වයසට යනවා දකින්නේ කවුරුද? තමා තුලින්. දැන් බලන්න බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව අර සුද්ධෝදන රජතුමා ඇහුවනේ දැන් මේ සිදුහත් කුමාරයා ගිහි ගියේ හැර යනවා නම් කවුරු දැක්කොත් යන්නේ කියලා. කිව්වා වයසට ගිය කෙනෙක් දැක්කොත් කලකිරෙනවා. ලෙඩ වෙච්ච කෙනෙක්, මරණයට පත් වෙච්ච කෙනෙක්, ඒ වගේම මහාන වෙච්ච කෙනෙක් දැක්කොත් කලකිරෙනවා. මොකද කළේ රජුරෝ? වෙනම සංවිධානය කළා. නගර විශාල තාප්ප බැඳලා සංවිධානය කළයි කුමාරයාට තනියම එළියට යන්න බෑ. අර එහෙම යනවා නම් ඇමති මණ්ඩලය, ඒ වගේම අරසකෝ යනවා. ඉස්සරහ කවුරු හරි ඉන්නවා නම් අර වයසට ගිය අය ලෙඩ වෙච්ච අය ඉක්මනට අයින් කරනවා. නගර තියාගත්තේ නෑ ඒ අය. ඉතින් ඔහොම ඉඳලා තමයි ඒ සත්‍ය හැංගුවා. හැබැයි බලන්න පළවෙනි දවසේම දැක්කනේ වයසට ගිය කෙනෙක්. දැක්ක ගමන් මොකද්ද කල්පනා වුනේ? මේ කවුද කියලා ඇහුවා. මේ කවුද කියලා අහලා එයා චන්න පිළිතුරු දුන්නා, මේ තමයි වයසට ගිය කෙනෙක්. වයසට යනවා කියන්නේ මොකක්ද? ඒක කිව්වා තරුණ කාලේ හැමදාම තියෙන්නේ නෑ මේ විදිහට මේ කෙස් පැහිලා හැම රැලි වැටිලා මෙහෙම වෙනවා කිව්වා. මොකක්ද ඇහුවේ ප්‍රශ්නේ පළවෙනියෙන්ම? මටත් ඒක වෙනවද? අන්න බලන්න ප්‍රඥාවන්ත කෙනාගේ හිතේ ඇති වෙන ප්‍රශ්නේ. ඔව් කිව්වා. කල්පනා කළා අනේ මගේ ජීවිතේ වයසට යනවා. එතකොට දේවි යසෝදරා දේවි එයත් වයසට යනවා. ඒ විතරක් නෙමෙයි මේ මුළු ලෝකේ යන්තාක් ආයේ ඉපදුනාද ඒ ඔක්කොම වයසට යනවා කිව්වා. කල්පනා කළා අනේ එහෙනම් මේ වයසට යන ජීවිතයෙන් යුතුව කුමක්ද මම මේ හොයන්නේ? ආවව හැරිලා මාලිගාවට ගිහලා ඕක තමයි කල්පනා කරේ. කල්පනා කරනකොට තමයි අර ජීවිතයේ තිබ්බ අර මේ වයසට යන්නේ නැහැ කියලා මුල් බැසගෙන තියෙන ස්වභාවය හිතින් අයින් වුණා. ගිහි ගෙදර ඉදීමයි ඒක උනේ. එතකොට ඒක නුවණින් කල්පනා කරපු නිසා. එතකොට හොඳට තේරුම් ගන්න පින්වතුනි අපේ ජීවිතේ. එහෙනම් මේ හැම මොහොතෙම මොකද්ද වෙන්නේ? ජරාවටපත් වෙනවා. තප්පරෙන් තප්පරේ වයසට යනවා. දවසක් ගිවිලා දවසක් උදා වෙනකොට අපි වයසට යනවා. මෙහෙම වයසට යනකොට අපිට අවුරුදු 1000 ගණන් ජීවත් වෙන්න තියනවාද? මනුස්ස ලෝකේ දැන් ඉන්නේ අවුරුදු 60 70යි. ටික දවසයි. ඒ ටික දවස ඉන්නවා කියලා කියන්නේ හැම මොහොතෙම මොකද්ද වෙන්නේ? වයසට යන එක. ඉතින් ඒ සත්‍ය සිහි කරන්න කිව්වා. ඒ සත්‍ය සිහි කරනකොට අපි විශාල වශයෙන් අකුසල් කරන එක දුරු කරනවා. සිල් රකින්න නැති කෙනෙක් හිටියොත් එයා සිල් රකින්නවා. ඒ කියන්නේ සත්තු මරීමෙන් වලක නෑ. එයා දන්නවා මේ අපි මේ අපේ යහපත වෙනුවෙන් සතුන් මරලා වැඩන්නේ අපිට අකුසල් සිද්ධ වෙනවා. අපි මොහොතින් මොහොත වයසට යනවා. ඌ වයසට යන ස්වභාවයෙන් ඉඳගෙන අපි මේ දේවල් කරන එක සුදුසු නෑ. අන්න එයාට සිහි වෙනවා. සිහිය පිහිටනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි ඊළඟ එක තමයි ඔන්න මේ ලෙඩ වෙන ජීවිතේ. අසෘතවත් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ධර්මය අහපු නැති කෙනෙක් ඉන්නවා. ධර්මය අහපු නැති කෙනෙක්ට ඔන්න ලෙඩ වෙන තත්ත්වයට යට ලෙඩක් හැදෙනවා. දැන් එයාට මොකද වෙන්නේ? එයා කල්පනා වෙනවා නොයෙක් දේවල්. මම ලෙඩ වුණා. මට කවුරු හරි මොකක් හරි කළාද දන්නේ නැහැ. ඇයි මට මෙහෙම වුනේ? ඔන්න කල්පනා වෙනවා. ඊට පස්සේ යන නොයෙක් යදි යෑදිලි ඇදහිම් හැම තැනම දුවනවා මුලා වෙලා. ඇයි? එයා දන්නේ නැහැ මේ ලිඩ වෙන එක ලෝක ස්වභාවයක් කියලා. එයා සමහරට බෙහෙත් ගන්නත් ගියාට බෙහෙත් හිතට වදින්නේ නැහැ මේක බීලා හරියයිද දන්නේ නැහැ. ඇයි? එයා සැක කරනවා. ඇයි මම ලිඩ වුනේ? ඇයි අපිටම මෙහෙම වෙන්නේ? සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් ඔන්න දිනපතා කියන්නේ මේ පොයට සිල් ගන්නවා. සමහරට දම් පෙන් දෙනවා. පින් කරන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ධර්මය දන්නේ නැහැ. පින් කරනවා. ඒකේ නා ඔන්න ලෙඩ වෙනවා. ඉතින් යාට කල්පනා වෙනවා අපි මෙච්චර පින් කරනවා. අපි මේ දේවල් පන්සල් වලට පූජා කරලා තියෙනවා. අපි මෙච්චර දහම් මේ තැන් තැන් වලට ආධාර කරලා තියෙනවා. ඇයි අපිටම මෙහෙම වෙන්නේ? එතකොට හිතෙන්නේ නැද්ද එහෙම? හිතෙනවා. ඇයි ඒ කොහොම කෙනාටද හිතෙන්නේ? ආශෘතවත් කෙනාට. ඒ කියන්නේ ධර්මය අහලා නැහැ. ලෙඩ වෙනකොට යා කලබල වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? යා කලන්ති දානවා. පපුව අත්ගහගෙන අඬනවා. ඇයි මං අපි ලෙඩ වුණේ? ඇයි මටම වෙන්නේ? දැන් බලන්න රෝහලකට ගිහිල්ලා ගොඩාක් කෙනෙක් ධර්මය අහු නැති අයනේ. බුදුම විදියට කම්පා වෙනවා. වයසට ගියාට පස්සේ සමහර රෝගී ඇඳවල වලින් ඉඳලා සිහි මුලා වෙලා. හොඳටම ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉඳගෙන සමහරට ගෙදර මතක් වෙනවා. දැන් මැරෙයිද දන්නේ නැහැ. මම මැරුණු කොහොමද මේවා දාලා යන්නේ? ඔන්න සිහි වෙනවා. ඊට පස්සේ ඒ රෝගී පීඩාව නිසා මෙයාට සිහිය විකල් වෙනවා. සමහරට ඒ වෙලාවේ මැරුණොත් එහෙම අර කිව්ව සතර අපායේ යනවා. ඒ කොහොම කෙනාට දෙක වෙන්නේ? ආශෘතව. ඒ කියන්නේ ධර්මය අහලා නැති කෙනාට. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා ශ්‍රුතවත් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ධර්මය අහපු කෙනෙක් ඉන්නවා.
ධර්මය අහපු කෙනා මොකද කරන්නේ? එයාට ඒ ධර්මය අහලා එයා දන්නවා මේ ලෙඩ වෙන ජීවිතේ ලෙඩ වෙනවා. මේක මොකක්වත් කරලා වළක්වන්න ක්‍රමයක් නැහැ. එතකොට එයා දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළේ ලෙඩ වෙන ස්වභාවයෙන් ස්වභාවය ඒක ලෝක ස්වභාවයක්. එයාට ලෙඩ වුණොත් මොකද වෙන්නේ? එයා යනවා බෙහෙත් ගන්න. ගිහිල්ලා බෙහෙත් අරගෙන සනීප කරගන්නවා. මොකටද? එයා දන්නවා මම ඉක්මනට සනීප වුණොත් තව මට පින්දහම් කරන්න පුළුවන්. තව තවත් මට ධර්මයේ හැසිරෙන්න පුළුවන්. තව තවත් මන භාවනා කරගන්න පුළුවන්. ඊළඟ මොහොතේ ලෙඩේ හැදිලා ජීවිතේ ඉවර වෙයිද දන්නේ නැහැ. අන්න එහෙමයි ශ්‍රුතවත් ආර ශාවකයා. එයා කලබල වෙන්නේ නැහැ. ඇයි කලබල වෙන්නේ නැත්තේ? එයා දන්නවා මේ ලෙඩ වෙන ජීවිතේ එහෙම වෙන්න එපා කියලා අපිට ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ කියලා දන්නවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක නිසා නිතර හිතන්න කිව්වා මම රෝග පීඩාවලට වැළඳෙන කෙනෙක්. නැත්තම් මම ලිඩ වෙන කෙනෙක් කියලා නිතර හිතන්න කිව්වා. ඇයි නිතර හිතන්න කිව්වේ? හිතට යන්න ඕන නිසා. ඕක නිතර නොහිතන තාක්කල් අපි ලිඩ වෙනකොටම මුලා වෙන එකමයි කරන්නේ. මුලා වෙලා පිහිටක් හොයාගෙන දුවනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සීළු ආගම්වල මේ වයසට යනකොට ලිඩ වෙනකොට මරණයට පත් වෙන කෙනේ දුක අපි කරා යනකොට ඒ ආගම්වල කරන්නේ මුලා වෙන එක මුලින්ම කරන්නේ. මොකද්ද කරන්නේ? මුලා වෙනවා. ඊළඟට පිහිටක් හොයාගෙන දුවනවා. හැබැයි එහෙම ලැබෙන්නේ නැහැ. එයා මුලා වෙලා පිහිටක් හොයාගෙන රටවටේ දුවනවා. ඉතින් බෞද්ධ කියාගන්න පිළිසුත් එහෙමයි. ගොඩාක් අය තමන්ගේ ජීවිතේ ලෙඩ වෙනකොට වයසට යනකොට එයා ධර්මය අහලා නැත්තම් ලෙඩ වෙනකොටම තමන් මිත්‍යා දෘෂ්ටියට එනවා. මිත්‍යා දෘෂ්ටියට ආපු ගමන් ඒ කෙනාට තිසරණයක් අහිමි වෙනවා. ඊට පස්සේ එයා ලෝකෙ වටේ දුවනවා. කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා? කොහේ දිවවත් එකෙන් ගැලවෙන්න පුළුවන්ද? ගැලවීමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු සුතවත් ආනු ශ්‍රාවකයා මේක නිතර නිතර නුවණින් සිහි කරනකොට මොකද්ද නිතර සිහි කරන්නේ? ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔන්න ඒ කෙනාට පොඩි ලෙඩක් හැදෙනවා. පොඩි ලෙඩක් හැදෙනකොට මෙයාට මොකද මතක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඔන්න දැම්මට සිද්ධ වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයමයි. මම ලෙඩ වෙන කෙනෙක්, මේක මට දැන් ඔප්පු වෙනවා කියලා තේරෙනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඕපනායිකයි. ඕපනායික කිව්වේ තමන් තුළින් දකින්න තියෙන්නේ. එහෙනම් තමන් තුළින් දකින්න නම් නිරන්තරයෙන් මේක සිහි කරන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නිරන්තරයෙන් යමෙක් සිහි කළොත් මට රෝග පීඩා වැළඳෙන කෙනෙක්. රෝගේ එනකොට මෙයා මුලා වෙන්නේ නැහැ. පිහිටක් හොයාගෙන දුවන්නේ නැහැ. තේරුම් ගන්නවා මෙහෙම දෙයක්. ඔන්න එයාට බෙහෙත් හිතට අල්ලනවා. ඇයි? එයා දන්නවා මේකෙන් මට මේ මොහොතේ සනීප වුණොත් ඊළඟ මොහොතේ සමහරට ඒකෙන් මම නැති වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරනවා. එතකොට බලන්න ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝක ස්වභාවයේ පවතින කාරණා දෙකක් තමයි අපි ඉගෙන ගත්තේ. එකක් තමයි මේ ජරාවටපත් වෙන දේවල් ජරාවටපත් වෙන්න එපා කියලා අපිට ලබන්න බෑ. ඊළඟ එක තමයි රෝගයටපත් වෙන දේවල් එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. ඊළඟ එක තමයි අමාරු මේක. මොකද්ද? මරණයටපත් වෙන මේ ජීවිතේ එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. දැන් එහෙනම් අපේ ජීවිතයේ යම් දවසක අනාගතේ මැරෙනවද නැද්ද? මැරෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්ත අපේ ජීවිතේ මොහොතින් මොහොත වයසට යනවා. ඒ අතරතුර මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ඊළඟට අවසානයේ මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙනවා කියන එකට වයස් ભેදයක් නැහැ. ආගම් ભેදයක්, ජාති කුල ભેදයක් එහෙම එකක් නැහැ. මරණයටපත් වෙනවා කියන එක ලෝක ස්වභාවය. ඒක හැමෝටම පොද්දුයි. දැන් බලන්න කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසූතවත් පුතග්ජණෙක් ඉන්නවා. ධර්මය අහලා නැහැ. මොකද වෙන්නේ යාට? එයාගේ ජීවිතේ මැරෙන්න ලං වෙනකොට නොයේක් විට හිතින් අල්ලගෙන හරි අමාරු යතාරින්න. හැම වෙලෙම හැම තප්පරෙම උත්සාහ කරන්නේ තව ටිකක් ජීවත් වෙන්න. එහෙම ඉඳලා අල්ලගෙන අන්තිමට මරණයටපත් වෙනවා තව ජීවිතයක් අල්ලගෙන. ගොඩාක් අය මැරිලා ගිහිල්ලා මේ යුගයේ පෙරේත වෙන්නේ ඒ නිසා. සමාජයට තමන්ගේ දේපල වලට, දරුවන්ට, යාන වාහන වලට, මිල මුදල් වලට, බිරිඳට, භාර්යාවට, සීරටම බැඳිලා මැරෙනකොටම ගිහිල්ලා කොහෙද උපදින්නේ? පෙරේතෙක් කියලා උපදිනවා. ඉපදිච්ච ගමන් ඔන්න දුක්ඛිත තත්ත්වයට ආයෙපත් වෙනවා. දැන් බලන්න මේ මොන තරම් ඒවට බැඳිනවද කියන්නේ. දැන් එක තැනක තියෙනවා මේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සිවුරක් ලැහැත්ති කරලා, දැන් ඒ කාලේ අද වගේ සිවුරු නැහැ නේ,
අමාරුවෙන් හදාගෙන ඒක ලෑස්ති කරගෙන පහවදාට ගන්න. රෑ අපවත් වෙනවා. මොනතරම් අරකට බැඳිලාද කියලා කියන්නේ සිවුරේ උපදිනවා පොඩි කාවික් වෙලා. ඊට පස්සේ දැන් පහවදා දැන් ඒ ස්වාමීන් වහන්සේගේ සිවුර ආදාහනය කළා. ස්වාමීන් වහන්සේලා ලැහැත් වෙනවා සිවුර ගන්න. එතකොට අර ඇතුලේ ඉන්නේ කාව කෑ ගහගෙන දුවනවා මගේ සිවුර ගන්න එපා කියලා. දැන් මේක දැක්ක දිවසින් බුදුරජාණන් වහන්සේ. දැකලා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට එන්න කියලා කිව්වා. ඔක දවස් 7ක් යනකල් ඔහොම තියන්න කිව්වා. ඒ මොකද දවස් 7යි ආයතන හිටි. ඊට පස්සේ සුගතිය ගියා. මොකක්ද මේ මේ මැරෙනවා කියන දේ? අර බැඳීම කියන දේ බන්ධනේ මොන තරම් බලවත්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතර හිතන්න කිව්වා. ඒක නිසා මම මරණයට පත් වෙන කෙනෙක්. ඒක නිතර හිතනකොට හිතනකොට පින්වතුනි අපේ හිතට කා වදිනවා මමත් කවදා හරි මැරෙනවා. අන්න එයා කුසල් කරන්න උත්සාහ කරනවා. තම තමන් අහු වෙලා තියෙනවනේ යම් දෙයකට. ටික ටික ඒවා හිතින් අයින් කරනවා. දැන් අපි අහුවෙච්ච තියෙනවනේ අපේ දූ දරුවෝ දෙමව්පියෝ නෑද හිත මිතුරෝ යාන වාහන අපේ දේපල හැම දෙයකටම ටික ටික ඒවට බැඳිලා ඉන්නවා. අපිට හිතෙන්න පුළුවන් නෑ අපි නම් මේව අතහැරලා ඉන්නේ කියලා. නමුත් අපි ඒක අතහරින්න ලැහැත්ති වෙනකොට තමයි වැඩේ තේරෙන්නේ. අතහරින්න ලැහැත්ති වෙනකොට අපිට තේරෙනවා මේක කරගන්න බෑ කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිතර හිතන්න කිව්වා මම මරණයටපත් වෙන කෙනෙක්. එතකොට මම මරණයටපත් වෙන කෙනෙක් කියලා නිතර නිතර සිහි කරනකොට මොකද වෙන්නේ? ඒ කෙනාගේ හිතට ඒක කාවදිනවා. යම් දවසක තමයි මරණයටපත් වෙනවද නිදහස් සිතින් ඒව අතහරින්න පුළුවන්. ඔය අපි දන්න අම්මා කෙනෙක් හිටියා. ආමට පිළිකාවක් ඇදුණා. එයාම කාලයක් අපේ වැඩසටහන් වලට ලොකු සන්නංශගේ ධර්මය අහලා මෙහෙම ඉන්නේ තමයි පිළිකාව හැදුනේ. හැබැයි ළමයි කවුරුත් ධර්මය අහන්නවත් එහෙම ඉන්නේ නැහැ. මේ අම්මා මරණාසන්න වෙලා දැන් ඔන්න රෝහලින් කිව්වා මේ අම්මා සනීප කරන්න අමාරුයි. දැන් රෝහලේ නවත්තලා ඉන්නේ නැද්ද කිව්වේ. ඒ අම්මා කියලා දෙනවා කමන්නේ නැහැ. මේ මේ මෙහෙමම කියලා දෙනවා මේ ලෙඩ වෙන ස්වභාවය මෙහෙමම තමයි. මට තව දවස් කීපයක් තමයි ජීවත් වෙන්න සමහරට සිද්ධ වෙන්නේ. දොස්තර මහතුරුන්ගෙන් එක ඉල්ලීමක් කළා. අර අපේ ළමයි එනකොට ළඟට එන්න දෙන්න එපා කිව්වා. හේතුව ඇයි? ඒ කිව්වා ඒගොල්ලෝ ධර්මයේ පුරුදු මෙහෙම එකක් දන්නේ නැහැ. ඒගොල්ලෝ ආපහු ගම මොකද කරන්නේ? කෑ ගහලා අඬනවා. ඇයි මෙහෙම වුනේ? යන්න එපා. අර සමහර හිත හදාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඒ වෙලාවේ හිත වෙනස් වෙන්න පුළුවන්. හැමෝම සමහර දුගතිගාමී වෙන්න ඒ වගේ අවස්ථාවල ඕන තරම් තියෙනවා. සමහර විට දැන් බලන්න ඒ අම්මයි ධර්මයේ පුරුදු කරපු නිසා ඒක වුණා. ඒ අම්මා දන්නවා මේක ස්වභාවයක්. ඊට පස්සේ ඒ අම්මා ඒ මරණදාාර සමිතියක බැඳිලා ඉඳලා ඒ මුදල් ඒ කිව්වා මම මැරුණට පස්සේ මේක වැඩක් නැහැ. මේක දෙන්න කියලා මැරෙන්න කලින් අරගෙන ඔය මොකද්ද කොටියක් හරි මොකක් හරි හැදුවා. ඉතින් ඒ වගේ ඒ මොකද ඒ දන්නවා මැරෙන ස්වභාවයෙන් මේ යුත්ත දේ මැරෙනවා කියලා. තව සමහර හිටියා ඔය අපි දන්න කෙනෙක් පින්වතුනි ඔන්න දැන් එයාගේ ඒ පුතෙක් හිටියා. හැමදාම සිල් ගන්න එනවා. එහෙම ඇවිල්ලා ඉතින් සිල් භාවනා වැඩසටහන් වලට සහභාගී වෙලා හොඳට ධර්මය අහනවා. ඉතින් අපි නිතර නිතර දැන් මේවම කියනවා. පින්වතුනි අපි හැමදාම මොහොතින් මොහොත වයසට යනවා, ලිඩ වෙනවා. අපි කොයි වෙලාවරි මැරෙනවා. අපිට අයත් ප්‍රියමනාප දේවල් නැසී වෙනසී යන දේවල් නැති වෙනවා. කොහොම ඉන්නේ ඒ දරුවේ ඇක්සිඩන්ට් එකකින් මැරුණා. අම්මයි තාත්තයි දුවගෙන ආවා. අනේ ඇයි අපිට මෙහෙම වුනේ? අපි හැමදාම සිල් ගත්තනේ. අපි මෙහෙම දානේ දීලා තියෙනවා. ඉතින් අපි තීරණ කළා ඕක තමයි අපි නිතර නිතර ඔබට මතක් කළේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ওই ස්වභාවයටපත් වෙනවා. ඕකන මූණ දිය යුතුයි. ඕක අවබෝධ කරන්න. ඒ තේරුන්නේ අන්තිමට තාතර පිස්සු හැදුනා. ඒ මොකද කොච්චර ධර්මයේ කිව්වත් නුවණින් මෙනෙහි කරලා නෑ. ඒකයි අපි කිව්වේ අපි මේක නුවණින් මෙනෙහි නොකරන තාක්කල් අපි ධර්මයෙන් ඈතයි. අපි මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න කරන්න තමයි අපි ධර්මයට ටික ටික ලං වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි කිව්වේ මේ මැරෙන ජීවිතේ මැරෙනවා කියලා සිහි කරන්න කියලා. සමහර කෙනෙක් මැරෙනවා කියලා සිහි කරන්න බයයි. සමහර ගෙදරක කතා වුණොත් එහෙම දැන් සමහරට කොහේ හරි ගමනක් යන්න යනකොට ඔබ මැරෙන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් එහෙම බය වෙනේ ගමනත් අතාරිනවා. මූසල කතාවක් කිව්වා කියලා සමහරට ගෙදර මහා අඩදවරයක් ඇති වෙනවා. නමුත් ඒක තමයි ලෝක ස්වභාවය. ඇයි මේ ලෝක ස්වභාවයේ සත්‍යයට මිනිස්සු බයයි. මිනිස්සු සත්‍යයට බය වෙලා අසත්‍ය හිතනවා. අපිට නම් එහෙම වෙන්නේ නැහැ. අපිට නම් එහෙම වෙන්න එපා. දැන් ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කොත් අහක බලා ගන්නවා. වනේ හතුරේ කොටුවත් වෙන්න එපා කියනවා. නමුත් Tamanටත් ඒක ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන්. අපි බලමු ඇක්සිඩන්ට් එකකින් ඔය කවුරු හරි මැරිලා ඉන්න අපි පාර යනකොට දැක්කොත් ඉක්මනට මූණ හංග ගන්නවා. කාටවත් එහෙම වෙන්න එපා කියනවා. අපිට හිතෙන්නේ අපිට මේක වෙයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා
මේ නිතර හිතන්න කිව්වා අපි කොයි වෙලාවක හරි මරණයටපත් වෙනවා. එහෙම හිතනකොට හිතනකොට පින්වතුනි ස්වභාවයක් තියෙනවා අපි මේ ප්‍රමාද වෙන්නේ. බුදුරණාහි දේශනා කළා මේ මරණ සතිය පුරුදු කරන කෙනා ප්‍රමාද වෙන්නේ. ප්‍රමාද වෙන්නේ නැහැ කිව්වේ එයා සිල් රකින්න ප්‍රමාද වෙන්නේ නැහැ. කුසල් දහම් කරන්න ප්‍රමාද වෙන්නේ නැහැ. ලද හැම විටම හැකි හැම විටම එයා පින කරනවා. පින කරලා වෙලා එයා දන්නවා කොයි වෙලාවක හරි මැරෙනවා. ඒක නිසා එහෙම හිතලා හිතලා එයා තව තවත් කුසල් දහම් කරනවා. පන්සිල් පද පහ ගිහි ආයු විදිහට ආරක්ෂා කරනවා. අනිවාර්යයෙන්ම මොන වැඩේ තිබුණත් පොය දවසට අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඒ කොහොම කෙනාද? ප්‍රමාද නැති කෙනා. ඉතින් ප්‍රමාද නොවෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදී වෙන්න නම් මේ මරණ සතිය පුරුදු කරන්න. ඒකේ තමයි දේශනා කරන්නේ මම අර ඨාන සූත්‍රයේදී දේශනා කරනවා මම මරණයට පත් වෙන කෙනෙක්. ඒ ස්වභාවය ඉක්මලා නැහැ කියලා නිරන්තරයෙන් හිතන්න කියලා. දැන් බලන්න ඒ කාලේ හිටියා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අහලා මේ විදිහට මේ ලෝක ස්වභාවය තේරුම් ගත්ත අය. මාර්ගඵලලාභින් කියන්නේ අය විශාල ප්‍රමාණයක් හිටියා. එක තැනක තියෙනවා අර බන්දුල මල්ලිකා කියලා කෙනෙක් හිටියා. බන්දුල මල්ලිකා විවාහ වෙලා ළමයි 30ක් හිටියා. ඉතින් මෙහෙම මෙයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කියලා මේ ධර්මය අහලා මේ මරණයටපත් වෙන දේවල්, නැසී වෙනසී යන දේවල්, විනාශ වෙන දේවල් එහෙම වෙනවා කියන අවබෝධය හිටියා. දවසක් ස්වාමීන් වහන්සේලාගේ දෙට වඩම්මලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළු දානේ පිළිල කරලා පූජා කරනවා. පූජා කරනකොට මොකද උනේ? ඒ සේවිකාවක් අතින් තමන් ඒ බෙදන්මින් හිටපු හොදි වාදිනේ වැටෙනවා. ඊට පස්සේ දැන් බලනවා ඒ පැත්තේ බන්දුල මල්ලිකා. බැලුවට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හිතුවා මේ හොඳ අවස්ථාවේදී හිත කීටුවේ ඉඳන් නැහැ කියලා කිව්වා පින්වත් මල්ලිකා. ඉතින් ඔය කැඩෙන බිඳෙන දේවල් කැඩෙනවා, නැසී වෙනසී යන දේවල් එහෙම තමයි කිව්වා. දැන් ඒ අතරතුර සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ දාන බෙද බෙද ඉන්නේ නැද්දි සේවකෙක් ඇවිල්ලා දෙනවා ලියුමක්, තුණ්ඩුවක්. ඉතින් එයා ඒක බලලා හිමීට ඉනේ තියාගෙන දැන් අර දාන බෙදනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අර කාරණාව මතක් කළා විතරයි අනේ ස්වාමීනි ඔක මොකද්ද මේ බලන්න කිව්වා. ඒකේ තියෙනවා දැන් සුළු මොහොතකට කලින් සතුරු උපක්‍රමයකින් කුමන්ත්‍රණයකින් ඔබගේ දරුවන් 30 දෙනයි ඒ ස්වාමියාවයි මරණයට පත් කළා. දැන් මෙයා කලබල වුණාද? කලබල වුණා. දැන් අද වගේ දවසක නම් සෑහෙන්න කලබල වෙනවා. ඉතින් එතන මහා කලබගෑනියක් කියලා කෑ ගහලා ඉතින් දැන් බලන්න සිද්ධ වුණේ මොකක්ද? අර බන්දුල මල්ලිකා අවබෝධ කරලා හිටියා මේ මරණයට පත් වෙන ජීවිත එහෙම නොවේ කියලා අපිට ලබන්න බෑ. ඊට පස්සේ ඒක දැන් බලන්න එහෙනම් අදට මේ ධර්මයම තමයි එයා පුරුදු කළේ. අදටත් මේක ජීවමානව නැද්ද? ජීවමාන තියෙනවා. හැබැයි මේක වෙනස තියෙන්නේ මේක පුරුදු කරගැනීමේ ප්‍රමාණය අඩුයි. නැත්තම් මේක කියනවා 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 ගොඩාක් අයට මේක හිතට වදින්නේ නැහැ. හේතුව තමයි මේ යුගයේ මේක හරි අමාරුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න. දැන් බලන්න අනාගතයේ දවසක අපේ සියලු දෙනාගේම ජීවිත මරණයටපත් වෙනවා. ඒ ස්වභාවයෙන් නෙමෙයි කියලා කාටවත් කියන්න බැ. ඒකට ආගම් කුල ભેදයක් නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ මරණයටපත් වෙන ස්වභාවයෙන් යුත් ජීවිතේ අපි කවදා හරි මූණ දෙනකොට අපිට පුළුවන්කම ලැබුණොත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් එහෙම එකක් අපේ ජීවිතේට සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න අන්න ඒ අය තමයි ලෝකෙ ඉන්න වාසනාවන්ත පිරිස. සමහර විට අපේ ගෙවල් වල මල ගෙවල් සිද්ධ වෙනකොට ඔබ මල ගෙවල් වල ගිහිලා තියෙනවා නම් දැකලා ඇති මොන තරම් මිනිස්සු අඬනවාද, සෝක කරනවාද, වැළපෙනවාද, කෑ ගහනවාද, නැකිටින්ද කියලා කෑ ගහනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියක් කිසාගෝතමී. එයා ආදරෙන් ඒ හදාගත්තු දරුවා මොකද උනේ? මරණයටපත් වෙනවා. එයා පිළිගත්තද ඒක? පිළිගත්තේ නැහැ මරුණා කියලා. ළමයා වඩාගෙන කෑ ගගහ යනවා දොස්තරු ළඟට. වෙද මහතුරු ළඟට ගිහිල්ලා කියනවා අනේ බලන්න මගේ මේ දරුවා ඉයේ මේ හොඳට සෙල්ලම් කළා, කිරි බිව්වා. දැන් අද මාත් එක්ක කතා කරන්නේත් නැ, නැගිටින්නෙත් නැ. මේ මොකක් හරි අසනීපයක් බෙහෙත් දෙන්න කියනවා. දැන් එයා දන්නවා මෙයා දරුවා මැරිලා කියලා. ඊට පස්සේ කියනවා ඉතින් දරුවා මැරිලා පිළිගන්නවද? පිළිගන්නේ. ආයේ තව කෙනෙක් ළඟට යනවා. එහෙම එහෙම යනකොට යනකොට කෙනෙක් කිව්වා අර දෙවුරම් වෙහෙරේ වැඩ ඉන්නවා කිව්වා ඔකට බෙහෙත් කරන්න පුළුවන් කෙනා. එතෙන්ට යන්න කිව්වා. මෙයා දරුවාත් වඩාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ
ළඟට ගිහිල්ලා දරුවත් තියලා කියනවා, අනේ ස්වාමීනි මගේ මේ දරුවා හොඳට ඊයේ සෙල්ලම් කළා, කෑව බිව්ව, මේ දැන් මේ මොකුත් කරන්නේ නැහැ, මොකක් හරි අසනීපයක් ඉක්මනට බෙහෙත් දෙන්න, සනීප කළා දෙන්න පුළුවන් ද ඇහුවා. පුළුවන් කිව්වා. දැන් බලන්න බලාපොරොත්තු සෑහෙන හිතේ ඇති වුණා. ඇයි හැමෝම කිව්වේ මොකද බෑ කියලා. බලාපොරොත්තු ඇති වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, හොඳයි මං සනීප කරන්නම්, හැබැයි අබ මිටක් ගේන්න ඕන, අනේ මං ගේන්නම් කියලා දැන් යන්න ලැහැත්ති වෙනු ටිකව නැගණිය. අබ මිට ගේන්න ඕන, හැබැයි කවුරුත් මැරිච්ච නැති ගෙදරකේ ගියා. ගිහිල්ලා ඉල්ලනවා අබ මිටක් දෙන්න. ඊට පස්සේ දෙනවා. අහනවා මේ ගෙදර කවුරු හරි මැරුණාද? අනේ ඌ අපේ මේ ගිසුමානේ සීයා මැරුණා. අනේ එහෙනම් අබ එපා. ඊළඟ ගෙදරට යනවා. දෙනවා අබ. මෙහෙ මැරුණාද කවුරු හරි? ඔව් කියනවා. අපේ දරුවෙක් මැරුණා. ඔහොම ඔහොම ගියා ගෙවල් ගණනාවකට. දැන් මොකද්ද ලැබෙන පණිවිඩේ? මැරෙනවා කියන පණිවිඩේ ලැබෙනවා. එතකොට කල්පනා වුණා, එහෙනම් මේ මැරෙන එක තමයි මේ ළමයාටත් දැන් බලන්න අවබෝධ වෙන විදිහ. දැන් එයාට ප්‍රායෝගිකවම තමන් තුලින් දැන් මේක දකිනවා. එහෙනම් මගේ ළමයාටත් වෙලා තියෙන්නේ මරණය. ඉක්මනටම ළමයා ගිහිල්ලා සොහනට දැම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා, මට මේ මැරෙන උපදින ජීවිතෙන් වැඩක් නැහැ, මට ඕන කිව්වා නොමැරෙන ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනය පැවිදි වුණා. කවදාවත් ආයේ මැරෙන්නේ නැති ලෝකයකට, මරෙන්නේ නැති ජීවිතයකට පත් වුණා. ඒ කියන්නේ අරහත්වයට පත් වුණා. එතකොට බලන්න, එතකොට ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ ගිසාගෝතමි වගේම තමයි දැනුත්. දැනුත් මල ගෙවල් වල ගියම කෑ ගහන්නේ අර නැගිටලා නැක්ටින්ඩ කියලා කෑ ගහන්නේ ඒකයි. ඉතින් ගෙවල් වල ඉන්න මිනිස්සු නෑදෑ එකතුල බලෙන් තමයි අර මිනි අරන් ගිහිල්ලා ඒ අවසන් කටයුතු කරන්නේ. පිළිගන්නේ නැහැ. ඇයි පිළිගන්නේ නැත්තේ? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොදන්නා නිසා. හොඳට තේරුම් ගන්න, මේක කාලයක් තිස්සේ ශ්‍රවණය කරනකොට සෝණය කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සම්පූර්ණයෙන්ම අඩංගු වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය. අපේ ජීවිතේ මේ වයසට යන ස්වභාවය, ලෙඩ වෙන එක, මැරෙන එක, මේ අර අපි ඊළඟට කිව්ව අර නැසී වෙනසී යන එක, ඒ සියලු දේවල් අපිට පුළුවන්කම ලැබුණොත් අවබෝධ කරන්න. ඒකට අවබෝධ කරන්න ක්‍රමේ තමයි මේ කියපු කාරණා නිතර සිහි කරන එක. වෙන ක්‍රමයක් නැහැ. ඒක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ බහුල වශයෙන් මේ පුරුදු කරන එකනේ. එහෙනම් බහුල වශයෙන් පුරුදු කරන්න ඕන චතුරාර්ය සත්‍ය ධර්මය. ඒකෙදි අපි නිතර හිතන්න කිව්වේ වයසට යන ස්වභාවය අපේ ජීවිතේට. අනුන්ගේක නෙමෙයි. දැන් අපි අනුන්ගේ කෙනෙක් දැක්කොත් වයසට ගියම අපිට පේන්නේ. ඒක නෙමෙයි අපි හිතන්නේ. අපි වයසට යනවා. අපි ලෙඩ වෙනවා. අපි මැරෙනවා. අන්න එහෙම නිරන්තරයෙන් සිහි කරනකොට සිහි කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයේ තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඊළඟ කාරණා දෙක. පළවෙනි එක තමයි ජරාවට පත් වෙන ස්වභාවය එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. රෝග පීඩාව බැලඳීම එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. ඒක අනිවාර්යෙන් වෙනවා. මැරෙන එක එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. අනිවාර්යෙන් මැරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර ගෙවිලා ෂේ වෙලා යන දේවල්. එහෙම දෙයක් කියන්නේ ගෙවිලා ෂේ වෙලා යනවා කියලා කියන්නේ අපිට අයත් දේපල. අපි පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් රත්තරන් බඩේ හැමදේම මොකද වෙන්නේ? ෂේ වෙලා යනවා, ගෙවිලා යනවා. අපි පරිහරණය කරන ගෙවල් ටික ටික කාලයක් යනකොට ගෙවිලා ෂේ වෙලා යනවා. ඊට පස්සේ අලුත් එකක් හදනවා. ඉතින් ඒවා එහෙම වෙන්න එපා කියලා. දැන් අපි අඳින ඇඳුම් බලන්න පොඩි කාලේ ඉඳන් මොන තරම් ඇඳ දේවා මොකද උනේ? ගෙවිලා ෂේ වෙලා ගියා. අන්න ඒවා එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. හොඳට තේරුම් ගන්න ඒවා එහෙනම් අනිත්‍යයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැසී වෙනසී යන දේවල් එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. දැන් බලන්න, දැන් ලෝකේ දැන් අර පහුගිය දවස්වල නේද විශාල වශයෙන් භූමිකම්පා සිද්ධ වෙලා නැසී වෙනසී ගියා අපේ බෝසතාණන් වහන්සේ පිටිච්චි රටේ. ඉතින් කී දෙනෙක්ට ධර්මය අවබෝධ කරන්න ලැබුණාද? සමහරට බොහෝ අයට ලැබෙන්නේ නැතුව ඇති. ඒ ධර්මයක් ඇහෙන්නේ නැහැ. ඉතින් අපිට අවස්ථාව තියෙනදී අනාගතේ අපේ රටවලුත් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙනකොට අපි මේවා තේරුම් අරගෙන තිබුණොත් මේ නැසී වෙනසී යන දේවල් අනිවාර්යයෙන් මෙහෙම වෙනවා කියලා අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතය සාර්ථක කරගන්න. සමහරට එහෙම වෙලා අපි එකපාරට මැරුණත් ධර්මයේ මෙනෙහි කරලා පුරුදු වෙලා තිබිච්ච නිසා ඒ වෙලෙම අපි සුගතිගාමි වෙන්න පුළුවන්. දැන් අපිට කියන්න ගන්න අපි කොයි වෙලෙ මොන ආකාරයකින් අපේ ජීවිතේ නැති වෙයිද කියලා. එතකොට මොන ආකාරයකින් ජීවිතේ නැති වෙයිද කියලා අපිට තේරුම් ගන්න බැයි නා. ඒකට අපි අනිවාර්යෙන් එඩිතරව මූණ දෙන්න සිත හදාගෙන ඉන්න ඕන. ඒකට ක්‍රමයේ තමයි මේ ධර්මයේ තුල කියලා දෙන්නේ. එතකොට ධර්මයේ තුල කියලා දෙන මේ ක්‍රමය යමකට තේරුම් ගන්න පුළුවන් වුණොත්
අන්නේ කෙනාට තමන් වාසනාවන්තම මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන්. දැන් මේකෙදි මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොසල් රජුරවන්ට. කොසල් රජුරව මේ කාරණා දැන් බලන්න, මේ ඊට පස්සේ කොසල් රජුරව මාලිගාවට යනවා. ගියාට පස්සේ ඒ දේවියගේ අවසන් කටයුතු කරලා අහන් දෙනවා, දැන් කොහේද දේවී ඉපදුනේ කියලා, මල්ලිකා දේවී. එහෙම එනකොට බුදුරජාණන් වහන්සේ හරියටම දවස් 7ක් එයාට බුදුරජාණන් වහන්සේ ළඟට ආවම ඒ අහන් ආපු කාරණාව අමතක කෙරෙව්වා. හේතුව තමයි ඒ මල්ලිකා දේවිය අවසන් මරණාසන්න මොහොතේ අකුසලයක් මතක් වෙනවා. ඒක මතක් කළා නිරේ යනවා දවස් 7කට. නිරේ දවස් 7කට ගියාට පස්සේ දැන් මේ දවස් 7 යනකල් බුදුරජාණන් වහන්සේ කොසල් රජුන්ට මේක අමතක කරනවා. ඒක අමතක කරේ නැත්තම් කොසල් රජුර මොකද වෙන්නේ? දැන් බලන්න, මල්ලිකා දේවිය බුද්ධ ශාසනයක පමණක් එකපාරක් දෙන්න පුළුවන් දානෙකුත් දුන්නා. ඒකට කියන අසදුස මහා දානය. එක බුද්ධ ශාසනයකට එක්කෙනෙක් ඒක දෙන්න පුළුවන්. එහෙමත් දීලා මේ අනිරේ ගියා කිව්වම මේ කොසල් රජුන්ට ඒක හිතා ගන්න බෑනේ. ඒ ධර්මයේ මේක ගොඩාක් මේ ධර්මයේ තේරුම දන්නේ නැහැ කොසල් රජුරෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ 7 වෙනි දවසේ ආවට පස්සේ තමයි කියන්නේ දවස් 7ක් නිරේ ඉඳලා එයා සුගතිගාමි වුණා. ඉතින් පින්වතුනි, ඒක නිසා ඊට පස්සේ දැන් මේ කාරණාව කොසල් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ මුලින්ම කියලා දුන්නා, මෙන්න මේ කාරණා පහ අපිට ලබන්න බෑ කියලා. එතකොට ඒ කාරණා පහ එහෙනම් අපිටත් දැන් පොදුයිද නැද්ද? පොදුයි. අපිටත් අනාගතයේ මේ කාරණා පහ දැන් දැනටම සිද්ධ වෙමින් පවතිනවා. අනාගතයේ මේක වැඩිපුර සිද්ධ වෙන්න තියෙනවා. ඒක නිසා දැන් දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ දැන් දැන් මේක ඇහිච්ච මොහොතේ ඉඳන් හිතන්ද අපිටත් මෙහෙම දෙයක් වෙනවා කියලා. එතකොට අපිට එහෙම දෙයක් වෙනවා කියලා හිතනකොට අපි අනාගතයේ මේකට මූණ දෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා සැනසුණු ජීවිතයක් හදාගන්න. නිවි සැනසුණු ජීවිතයක්. මේකට කියනවා ශෝක හුල උදුරලා දැමීම කියලා. අපේ ජීවිතයට ඇනෙන ශෝක හුල් උදුරලා දාන ක්‍රමය තමයි මේක. ඒක නිසා මේ අහපු ධර්ම කාරණා ඔබ ඇහුවේ මේ කෝසල සූත්‍රයේ අංගුත්තර නිකාය. ඉතින් ඒක කියන කාරණා පහ හොඳට හිතට ගන්න. ඒ කාරණා පහ බාහිර දෙයක් නෙවෙයි, අපේම දෙයක්. අපේ සිද්ධ වෙන දෙයක්. ඒ වගේම අපේ සියලු දෙනාට සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක සියලු ලෝක සත්ත්වයන්ට පොදුයි. එහෙනම් පොදු නම් ඒ පොදු ධර්මතාවය අපිට කිසිම දෙයකින් එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. මොනතරම් සල්ලි වේදම් කළත්, මොනතරම් යාඥා කළත්, මොනතරම් ඇදහිලි කළත් කරන්න බෑ. එහෙනම් කරන්න තියෙන එකම දේ මොකද්ද? අවබෝධ කිරීම පමණයි. අවබෝධ කරන්න නම් කරන්න තියෙන එක දේ නුවණින් මේක හිතන්න. එහෙම හිතනකොට හිතනකොට කාලයක් යනකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ කාරණා හොඳට තේරුම් ගෙනගෙන සංසාර දුකින් නිදහස් වෙන මාර්ගයට ඇවිල්ලා මේ ජීවිතේ බැරි වුණත් අඩු ගානේ සුගතියක හරි ඉපදිලා ඊළඟ ජීවිතේක හරි මේක ඉවරයක් කරලා දාන්න. මේ ඉපදෙමින් මැරෙමින් යන අර විශාල කරදර ගමන නැති කරලා දාන්න. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. මේ අහපු ධර්ම කාරණා ඔබ සියලු දෙනාට තමන්ගේ ජීවිතයේ සත්‍ය තේරුම්ගෙන ඉපදෙමින් මැරෙමින් යන සංසාර දුකින් සදාටම නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.